ආයුබෝවන් ස්වාධීන රෝපණි රාත්‍රී 10 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් මම අරුණ ජයකොළ මම වෙනුරිගිනලිය අධත්මලි මව දහනේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස් තල වෙත මන්ත්‍රී පාටලි නැනෝ පොහොර ගැන බොරු කිව්වා සමාගම ඇත්ත හෙලි කරයි අරලියගහ මැදුරේදී එළිදැක්කුණු පාකිස්තාන බෞද්ධ උරුමය කොරෝනාවට යට නොවූ පින්සල සහ පැන්සල අකාරුණික කාලගුණය ඉන්දියාවේ දහස් ගණනක් ජීවිත අවතැන් කරයි නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී වංචාවක් කරලා තියෙනවා නම් යම් කිසි පාර්ශ්වයක් එවන්නක් තහවුරු කළොත් Taman එම පාර්ශ්වයට රුපියල් කෝටි 10ක ත්‍යාගයක් ලබා දෙනවා කියලා එම පොහොර ගෙන්වීම සිදු කරන එක්සත් ගොවිබහරේ සභාපති මොහාන් පෙරේරා මහතා පවසනවා. මේ අතර ඊයේ දිනේ මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පක රණවක මහතා සඳහන් කළේ ඉන්දියාවෙන් මෙම පොහොර ගෙන්වීමේදී අදාළ සමාගමෙන් වංචාවක් සිදු වෙ ඇති බවයි. රසායනික පොහොර වලින් තොරව කාබනික පොහොර වලින් වගා කටයුතු සිදු කිරීම සඳහා නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවේ සිට ගෙන්වීමට පසුගිය දින කිහිපෙම රජය කටයුතු කළා. අදාළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර රජයට සපයනු ලබන්නේ එක්සත් ගොවිබහරේ හෙවත් යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් වෙතින්. මේ ළඟදී අපේ ඉන්දියාවේ නම් ආව අපේ විශේෂඥ ඇහිලා ලංකාව වටේම ලොකු ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් ගියා ගොවි දෙනුවත් කිරීමක්. ගිය වෙලාවේ ඒගොල්ලෝ ඇහිලා අපේ ඊටස් මම කිව්වා ප්‍රෙස් එකක් තියමු. ඔගොල්ලෝ ඩිරෙක්ට් කතාන්න මම වාඩි වෙන්නේ නැහැ ප්‍රෙස් එකේ. කතා කරලා ඔගොල්ලෝ අහනකොට උත්තර දෙන්න. මොකද අපිට හංගන්න මොකුත් නැහැ මෙතන. කියලා ඒගොල්ලන් අහලා තිබ්බා 240ට ඉන්දියාවේ මිල නේද කියලා. එතකොට ඒගොල්ලෝ කිව්වා ඔව් 240 තමයි ඉන්දියාව පිවිකුණන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ ඒකම කිව්වා මේක සබ්සිඩි එකක් තියෙනවා. දැන් අපි කියමු අපි ලංකාවට යූරියා කොට රුපියල් 9000ට ගෙනාවට. අපි ඒත් දෙන්නේ 1500නේ. එතකොට ඒ ගැප් එක රුපියල් රජය විසින් දරනවා. ඒ වගේම ඉන්දියාව කියන්නේ මේ ලෝකේ වැඩිම යූරියා වලට සබ්සිඩි එකක් දෙන රටක්. ඉෆ්කෝ එකේ වගේ කියමු තමයි ඉන්දියානු ගොවියට මේක අඩු මිලට දෙන්නේ සබ්සිඩි එකකින්ද. දැන් ඉන්දියාවේ යූරියා කොට්ටයක් 9000ට තියෙන එක ඉන්දියාවේ යූරියා කොට්ට දෙන්නේ රුපියල් 290ට. ඒ කියන්නේ මේ සබ්සිඩි එක කෝටි 76000ක් ඉන්දියාවේ කෝටි රුපියල් වලට කෝටි ලක්ෂ 3ක් ලංකාවේ සල්ලි වලින් යූරියා වෙනුවෙන් සබ්සිඩි එකක් දෙනවා රජයෙන්. ඉතින් ඔය මුකුත් දන්නේ නැතුව අර ඉන්දියන් මිනිස්සුන් කියෝ එක අරගෙන එයාගේ නමත් මේ මොකද යාදේව් කියලා කිව්ව යාදේව් නෙවෙයි ડોક્ટર තරේන්ද්‍ර සිංහ මගේ යාළුවා. එලා ඉතින් ඔය දේශපාලන වාසි ගන්න මම දැක්ක අපේ චම්පික රණවක මෙතුමා එතුමා කියලා දිනවා මේක ඇඟේ මයිල් කෙලින් වෙන විදිහට කතා කරනවා මේ ලංකාවේ සල්ලි රුපියල් 640යි මේ ඉන්දියාවේ මෙහෙට ගෙල රුපියල් 2500ට විකුණනවායි කියලා. මම පොඩි අභියෝගයක් කරනවා මම මගේ වෙබ්සයිට් එකේ තියෙන ගාන්ට බෝතලයක් අරගෙන ලංකාවේ රුපියල් 640ට බෝතලයක් අරගෙන ලංකාවට මට එක්ස්පෝර්ට් ලයිසන් එක කරන් බෝතල් ලක්ෂ 10ක් එව්වොත් අපිට විතරයි වන්න පුළුවන් මම දෙනවා පර්මිෂන් එක කෝටි 10ක් මම දෙනවා තාග්යක් විදිහට මට මේ බෝතලේ රුපියල් 640ට ඉන්දියාවෙන් අරගෙන ලංකාවට එක්ස්පෝර්ට් කරන්න. ඒක මේ අභියෝගයක්. බෝතල් පහක් ගන්න පෙට්ටියක් අරගෙන ඔය මාකට් එකට ගන්න යන්න පුළුවන්. එහෙම නෙමෙයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ මේ ප්‍රයිස් එක ගැන. ඊට පස්සේ දැන් අපේ ප්‍රයිස් එක ගැන හැමෝම අහනවා කොහොමද ප්‍රයිස් එක හැදුනේ කියලා. මේ තියෙන්නේ මේ අපේ මිල සූත්‍රේ. මේක තමයි අපේ මිල සූත්‍රේ. කියන්නේ මේගොල්ලෝ මේ වෙබ්සයිට් එකේ දැක්කම මේ තියෙන ඔක්කොම කොස්ට් එක ඒගොල්ලෝ කවුරුත් ගණන් හදන්නේ නැහැ. මේ කොස්ට් එකත් එක්ක තමයි අපි ඔය රුපියල් 2030ට දෙන්නේ රජයට දැන්ට. මේ කොස්ට් එක අපිට ඔක්කොම තියෙනවා මේ බෝතලයක් ගෙනලා මේ විකුණනකොට. මොකද බෝතලේ ඇවිදගෙන ඇහිලා ෆ්ලයිට් එක නෙන්නේ අපි ෆ්ලයිට් වලට ගෙවන්න ඕනේ. මොකද දැන් මේ තියෙන ප්‍රශ්නේ මේගොල්ලෝ ඇති කරපු ප්‍රශ්නේ ඉඳන් දැන් අපිට නැවගත කරන්න. කොහොම එයා ෆ්ලයිට් කරන්න දෙලා ෆ්ලයිට් එකක් චාටර් කරනවා කියන්නේ ලොකු මුදලක් යනවා. ඉතින් මේගොල්ලෝ මේ හරි විහිළුවට මේ ඇගේ මයිල් කෙලින් වෙන කතා කිව්වට මේ අනේ මන්දා මේගොල්ලෝ ඉස්සරහට මොනව කරයිද කියලා නිකන් මේ ජනාධිපතිතුමාගේ මේ හොඳ දේ ඒකත් කඩ කප්පල් කාරි කළා. කරන දේවල් ගැන මන්නම් තේරෙන්නේ නැහැ. දැන් ගොවින්න චෝදනා කරන්නේ අපිට නම් ඔය මොන දියර පොහොරයක්වත් හම්බුනේත් නැහැ අපිට අඩුම ගානේ මේ කාබනික පොහොර ටිකවත් හදාගන්න විදියක් නැහැ කියලා තමයි ගොවින් චෝදනා කරන්නේ. ගොවින්ගේ චෝදනාවට මට පිළිතුරු දෙන්න බෑ මම. අපි ඉතින් පුළුවන් තරම් ඒ ගොවින්ට සහායක් වෙන විදිහට වැඩක් කරනවා. ඉතින් ඒක අපේ කකුලෙන් අඳිනවා. මොකද මෙතන යූරියා මාෆියාවෙන් සෑහෙන සල්ලි වේදන් කරලා තියෙනවා මේක නවත්තන්න. ඉතින් මේ රටට අපරාධයක් කරන්නේ මේ නිලධාරීන් ටිකකුයි ඒ යූරියා මාෆියාවකින් සල්ලි ගන්නට කට්ටියකුයි මේ රටට අපරාධයක් කරන්නේ. දිවංගත අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාගේ දෙවන ගුණසමරු උත්සවය ගම්පොළ අඹුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේදී පැවැත්ුණා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුණසමර උත්සවයට පැමිණි ජනාධිපතිතුමා අඹුලුවාව බෝධින් වහන්සේ වැඳ පුදා ගනිමින් ජෛව විවිධත්ව සංකීර්ණයේ නැරඹීමට එක් වුණා. ඉනනතුරුව දීමු ජයරත්න සමාධිය නිරාවරණය කර ඊට පුෂ්පෝපහාර දැක්වීමට ජනාධිපතිතුමා කටයුතු කළා. ගම්සභාවෙන් දේශපාලනය ආරම්භ කළ දීමු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සමාජිකයයි. 1970 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා 1994 වසරේදී කැබිනට් අමාත්‍යවරයෙකු බවට පත් වුණා. 2010 වසරේ සිට 2015 වසර දක්වා 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දීමු ජයරත්න මහතා කටයුතු කළා. 2019 වසරේ නොවැම්බර් මාස 19 වනදා ඒ මහතා සිය දිවිසැරිය නිමා කළා. ගුණසමරුව සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ජනාධිපතිතුමා වෙත සමරුතිල්නයක් පිළිගැන්නුවා. අඹුලුවාව ජෛව විවිධත්ව භූමියේ සුදුහඳුන් පැලයක්ද ජනාධිපතිතුමා අතින් රෝපණය කෙරුණා. පෙරාදිනේ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක වන චලනි වාසල බණ්ඩාර රචනා කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම කෘතියද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු වුණා. මෙම අවස්ථාවට ත්‍රිනිකායික මහා සංඝරත්නය මෙන්ම අමාත්‍ය චමල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලුත්ගමගේන මහතුරුන් ඇතුළු දේශපාලන නියෝජිතීන් රැසක් එක්ව සිටියා. වෙනුරේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රවණතාවක් දක්ගන්න ලැබෙනවා කියලා සෞඛ්‍යංශය පවසනවා. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින් පිළින් නොපැදීම නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා කියලායි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ. ඔව් අරුණ, මේ අතරේ අවුරුදු 20ට වැඩි වයසේ පසුන ඌර ප්‍රතිශක්තිය ඇති පුද්ගලින්ටත් කොරෝනා මර්ධන බූස්ටර් එනතක් ලබා දීම අද ඉඳන් ආරම්භ වුණා. අද දිනේදී කොරෝනා ආසාදිතින් 725 දෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 555,929ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 15,490ක්. අද දිනේදී කොරෝනා ආසාදිතින් 442 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 526,353ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින තුලදී කොරෝනා මරණ 22ක්ද වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,108ක්. කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් සම්පූර්ණ වූ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නතක් ලබා දීම සිවුන දිනටත් අද සිදු කෙරුණා. ෆයිසර් කොරෝනා මර්ධන එන්නතයි බූස්ටර් එන්නත ලෙස ලබා දෙන්නේ. බස්නාහිර සහ දකුණු වෙන පළාත්වලත් අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලත් අද දිනේදී බූස්ටර් එන්නත ලබා දීම සිදු වෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී වයස අවුරුදු 20ට වැඩි ඌන ප්‍රතිශක්තිකරණය සහිත සිරු දෙනාට බූස්ටර් එන්නත් ලබා දීම අද දිනේදී ආරම්භ කළ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ මහතා සඳහන් කළා. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔබට දෙවැනි මාත්‍රාව ලබා දී මාසයකට පසු ඌණ ප්‍රතිශක්තිකරණය සහිත අයවලුන් සඳහා මෙම එන්නත් කරන වැඩපිළිවෙල සිදු කරනු ලබනවා. එම නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා දීර්ඝ කාලීන පවතින වකුගඩු ආසාදන තත්ත්ව, පිළිකා රෝග තත්ත්ව, පිළිකා වලට ප්‍රතිකාර ලැබමින් දුවෙන කට අයවලුන් Taman වෙත දී ඇති රෝගය පිළිබඳ කාඩ්පත සමග මේ රෝහල් වලට ඕ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට පැමිණියහොත් ඔබතුමන්ලාට මෙම ෆයිසර් වැක්සීන් එක ලබා ගැනීමට අද දින සිට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙරටින් හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා. නොවැම්බර් මාස මුල අපිට 550-600 අතර රෝගීන් ප්‍රමාණයක් අපිට වාර්තා වුණා. අද තත්ත්වය වෙද්දී 700-750 අතර රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන මට්ටමට අපිට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ලංකාවේ දිස්ත්‍රික්ක කීපයකින් පළාත් කීපයකින් රෝගීන්ගේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා. නමුත් අර පහුගිය කාල සීමාවේ අපි උපරිම ධාරිතාවය හරහා අපි ලං වෙද්දී අපිට රෝගීන් වාර්තා වෙච්ච ප්‍රමාණයත් එක්ක ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 3න් 1ක් පමණ වුණා වාර්තා වන රෝගීන්ගෙන්
නමුත් මේ අවස්ථාවේදී තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස් වෙලා තියෙනවා. අද වෙනකොට වාර්තා වෙන්නේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 7න් 1ක් පමණ. මේ වෙද්දී අපි සමස්ත ජනගහනයෙන් 72%කට ආසන්න ප්‍රමාණයකට 1N මාත්‍රාවක් හෝ ලබා දීලා තියෙනවා. සමස්ත ජනගහනයෙන් 64%කට ආසන්න ප්‍රමාණයකට අපි 1N මාත්‍රා දෙකම ලබා දීලා තියෙනවා. ඉතින් මේන් අපිට ගම්මෙමාන වෙන්නේ අපේ එන්නත්කරණයේ සාර්ථකත්වය හා එන්නත්කරණයේ මගින් ඔබට සංකූලතාවයන් වලින් මිදෙන්න හා අවාසනාවන්ත මරණයෙන් මිදෙන්න හැකියාව තියෙනවා. පාකිස්තානයේ බෞද්ධ උරුමය අල්ලා නිර්මාණය කළ ගාන්ධාර වාර්තා චිත්‍රපටය අල්ලිකා මන්දිරයේදී එළි දැක්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති ද්විපාක්ෂික සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කෙරුණේ. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධීකරණය ඇතිව ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලය සහ සිද්ධි විනායක සිනේ ආර්ට්ස් පෞද්ගලික සමාගම සම නිෂ්පාදනයෙන් මෙම චිත්‍රපටය එළි දැක්වුවා. ක්‍රිස්තුවර්ෂ පළමු වන සියවසේ සිට හත්වන සියවස දක්වා පාකිස්තානයේ ගාන්ධාර ප්‍රදේශයේ ව්‍යාප්තව පැවති බෞද්ධ ශිෂ්ටාචාරයේ පාදක කරගනිමිනුයි වාර්තා චිත්‍රපටයේ නිමවී ඇත්තේ. ඉපැරණි තක්ෂිලා බෞද්ධ විශ්වවිද්‍යාලය පාකිස්තානයේ පිහිටා ඇති අතර බුදුන් වහන්සේගේ ප්‍රථම මානව රූපී ප්‍රතිමාව නිර්මාණය කරන ලද්දේද පාකිස්තානයට අද අයත්ව තිබෙන ප්‍රදේශයක බවයි සැලකෙන්නේ. ගාන්ධාර වාර්තා චිත්‍රපටයේ මගින් පාකිස්තානයේ බෞද්ධ උරුමය ශ්‍රී ලාංකික බෞද්ධයින්ට මෙන්ම ලොව පුරා බෞද්ධ ප්‍රජාවට ඉදිරිපත් කර තිබෙනවා. වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදනය කිරීමේ ව්‍යාප්තිය භාරව ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසින් කටයුතු කළේ ආචාර්ය පූජ්‍ය අග්‍රහර කස්සප ස්වාමින් වහන්සේ. මෙම වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙස මාතෙන් සහේරායි කටයුතු කර ඇති අතර නිෂ්පාදක ලෙස සජාත් මොහොමඩ් කටයුතු කර තිබෙනවා. පිටපත් රචනය සහ සම අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ විද්‍යාජ්‍යෝති මහාචාර්ය නිමල් සිල්වා මහතායි. වාර්තා චිත්‍රපටයේ එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංගනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම කථානායක මහින්ද යාපා අභිවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොරෝනා වසංගතයත් සමග ලැබුණු දීර්ඝ පාසල් නිවාඩු කාලයේදී සිය නිවසට වී චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළ අපූර්ව දැරියක් ගැන අපට නිට්ටඹුව මාතලාන ප්‍රදේශයෙන් වාර්තා වුණා. සනුති මින්රාදා දේනිය ඉගෙනුම ලබන්නේ කිරිඳිවැල ජාතික පාසලේ 8 වන ශ්‍රේණියේ. මිඳුලේ වැලි මාලිගාවසක් විති පදවියලක් ගල් වැට ළඟ වාඩි වෙල් හඳ පායන හැටි බලන් සතර දිසා ජයගෙන හනිකෙමි. අගහිඟකම් රසක් මාධ්‍යයේ ජීවත් වන පවුලේ වැඩිමහල් දියණිය වන්නේද සනුතේ. සනුතිගේ පියා පවුලේ වගකීම් මිටු කරන්නේ සුළු රැකියාවකින්. ඇය සෞන්දර්ය විෂය ලෙස නැටුම් ශිල්පය හදාරන නමුත් සිය සහජ දක්ෂතාව අනුව චිත්‍ර ශිල්පයේද තනිවම ප්‍රගුණ කර තිබුණා. විවිධ පින්තූර දෙස බලා ඒවා චිත්‍රයට නැගීමට පාසල් නිවාඩු කාලය තුලදී කටයුතු කළ සනුති ඕනෑම අයෙකුගේ මුහුණ දෙස බලා එමරුව ඒ ආකාරයෙන්ම චිත්‍රයට නැගීමට තරම් දක්ෂතාවක් වර්ධනය කරගෙන තිබෙනවා. පැන්සල පමණක් උපයෝගී කර ගනිමින් මේ සියලු චිත්‍ර ඇඳීම සිදු කරනවා. ඉස්කෝල වැහුවානේ. ඉතින් මම ඉස්කෝල වැඩත් කරා, ඔන්ලයින් පන්තිත් කරා. චිත්‍ර ඇඳින්න පටන් ගත්තා නිවාඩු කාලේ. චිත්‍ර ඇඳලා ඇඳලා පුරුදු වුණා. ඊට පස්සේ බලාගෙන ඇඳ රූප දැම්මට ඒ විදිහට අඳින්න පුළුවන්. නිවාඩුවක් ලැබෙන හැම වෙලේම ඇඳා. මම මුලින්ම චිත්‍ර ඇඳලා පෙන්නද්දි තමයි අම්මා දන්නේ මට චිත්‍ර ඇඳින්න පුළුවන් කියලා. මම ආස පැන්සල් චිත්‍ර ඇඳින්න. පැන්සල් චිත්‍ර තමයි ගොඩක්ම ඇඳේ. ඊට පස්සේ මම චිත්‍ර ඇඳහම මට බඩු හම්බුණා. ඊට පස්සේ මම ඒවෙන් අඳලා දියුණු කරගත්තා. චිත්‍ර ඇඳීම සඳහා පාට වර්ග, පින්සල් වර්ග, කඩදාසි ඇතුළු උපකරණ මිලදීගෙන ලබා දීමට ඇගේ දෙමව්පියන්ට වත්කමක් නොමැති වීම ඇගේ පුංචි සිතේ ඇති බලාපොරොත්තු මල්පල ගන්වා ගැනීමට විශාල අභියෝගයක් වී තිබෙනවා. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව 8 වසර ඉගෙනුම ලබන්නේ, පොඩි දුව 3 වසර ඉගෙනුම ලබන්නේ. මේ ලොකු දුව තමයි මේ චිත්‍රවලට ගොඩක් දක්ෂතාවයක් දක්වන්නේ. මොකද දැන් කෙනෙක් දිහා බලාගෙන අඳින්න පුළුවන්, පින්තූරය දිහා බලාගෙන ඒ විදිහටම අඳින්න පුළුවන්. ඉතින් එයා ගොඩාක් බලාපොරොත්තු වෙනවා මේ හැකියාව තවත් ඉස්සරහට
හරිගෙන යන්නේ. එයා තනියම තමයි මේ හැමදේම කරගත්තේ. ඇත්තටම අධ්‍යාපනයේ පැත්ත මගේ හරියේ නෑ. එයා හැම ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ නැහැ. අධ්‍යාපනයේ පැත්ත හැමදේමත් කරගන්නවා. මම හිතන්නේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ කලාවතින් ඉදිරියටම යන්න තමයි. අනුරාධපුර ප්‍රදේශ රිකේ අඩුවහදම් ලාභී පවුල් 100කට නල ජල පහසුකම් තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දෙන්න අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළා. නලජල පහසුකම් ලබා දීම සංකේතවත් කරමින් පවුල් 5ක් සඳහා එමයිතිය ප්‍රදානය කිරීමේ උත්සවය අනුරාධපුර මිරිසවැටි රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. අගමැතිතුමාගේ ජන්මදිනයේ සමගාමී ලෙසයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටි චෛත්‍යරාම අධිකාරී පූජ්‍ය ඉතල වැටිනුවවේ ඥානතිලක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම කතානායක මහින්දයාපා අබේවර්ධන අමාත්‍ය වාසුදේව නානායකාර යන මහතුරු නැතිළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ මහාචාර්ය පූජේ දුරාගාරයේ ධම්මරතන ස්වාමින් වහන්සේ සඳහන් කළේ ත්‍රස්තවාදයට තේරෙන භාෂාවෙන් ප්‍රතිචාර දක්වමින් රටේ ස්වෛරී භාවය ආරක්ෂා කර ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉටු කළ ඓතිහාසික කාර්යභාරය ඉතිහාසයේ රන්නකුරෙන් ලියවෙන බවයි. චෝලාදි රාජ්‍යයේ ආක්‍රමණිකයාට එරෙහිව තමයි එදා දුතුගැමුණු රජුරුව ක්‍රියාත්මක වුණේ. මේ යුද්ධයයි හඳුන්වනු ලබන්නා වූ ත්‍රස්තවාදයට ප්‍රතිචාර දක්වුවත් තේරෙන භාෂාවයි. ඒක තමයි අපිට යුද්ධය කියලා කියන්න වෙලා තියෙන්නේ. යුද්ධයක් නම් රටවල් දෙකක් අතර ඇති වෙන එකක්. ඒක නිසා ලංකාවේ යුද්ධයක් තිබුණේ නැහැ. තිබුණේ යුද්ධයක් නෙවෙයි යුරෝපීය ආක්‍රමණයේ දේශීය ඒජන්තවරුන්ගේ කලබගෑනියක් තිබුණා. ඒයි කලබගෑනිය අන්තිම තත්පරයේදී නවත්තන්න හෙලිකොප්ටරෙන් ගිහිල්ලා ඇඹිලි පිටියේදී උත්සාහ කළා. ආන් ඒ වෙලාවේ දක්වාම ඒ ආක්‍රමණිකයාට එරෙහිව සටන් කරපු අපේ කාලේ රජුරුව තමයි මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ. අපිට වටින්නේ ඒක. ඒ වගේ ගරු ජනාධිපතිතුමනි මේ රටේ මිනිස්සු ඉල්ලුවේ අල අඩු කරන්න හරි සීනි අඩු කරන්න හරි ගෑස් බවුල් කරන්න හරි නෙවෙයි රට වේරලා දෙන්න කියලා කියන කාරණාව විතරයි. ඒකට තමයි අපි රටේ මිනිස්සු අද්දටත් ආදරය කරන්නේ. ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී විදියට සංගවා තිබුණු වාණිජ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 998ක් සොයාගෙන තිබෙනවා. වෝටජෙල් නැමැති පුපුරන ද්‍රව්‍ය තොගයකුයි මෙලෙස සොයාගෙන තිබෙන්නේ. සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. නීති විරෝධී ජාවාරම් මැඩලීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කරන සෝදිසි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා. නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය සඳහා මෙම වෝටජෙල් නැමැති පුපුරන ද්‍රව්‍ය භාවිත කරන බවයි නාවික හමුදාව පවසන්නේ. අත්අඩංගුවටගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලිසිය සිදු කරනවා. ගෙවිගේ සතියේ රට උණුසුම් කළ දේශපාලන වේදිකාවේ තිරය පිටපස කතා ඇසෙන ප්ලැට්ෆෝම් විශේෂාංගය දැන්. තවත් උණුසුම් සතියක් ගෙවිලා ගියා. ඒ උණුසුමත් එක්ක අදත් ප්ලැට්ෆෝම්. ගිය සතියේ උණුසුම් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි නිෂාදි අයව. ගිය සිකුරාදා ජනාධිපතිතුමායි අගමැතිතුමායි මුදල් ඇමතිතුමායි අයවැය ගැන ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. එදා දවල් පාර්ලිමේන්තු අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වෙන්න ජනාධිපතිතුමත් ගියා. ඒ ගැන ආරංචි වෙච්ච ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිරු ජනාධිපතිතුමා මුණ ගැහෙන්න පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට ගිහින් තියෙනවා. කට්ටිය ටිකක් සුහදව සාකච්ඡා කර කර හිටියා කියලා තමයි ආරංචි. ගුරු විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න විසඳන්න ඔබතුමා මැදිහත් වුණාට පස්සේ වර්ජකය ඔක්කොම පස්ස ගැහුවා. මම නෙමෙයි අගමැතිතුමානේ ප්‍රශ්නේ විසඳන්න සාකච්ඡා කළේ ජනාධිපතිතුමා එහෙම කිව්වලු. ඔය විදිහට අනිත් ප්‍රශ්නවලටත් උත්තර දුන්නොත් ප්‍රශ්න නැති වෙයි කියලා බය වෙන්නේ නැති. ඒ කතාව මොකක් ගැන කිව්වද කියලා ජනාධිපතිතුමාටත් හරියට තේරුණේ නැලු. මේක නිසා හිඟන්නගේ තුවාලය සනීප කරාම හිඟන්නට ආයෙත් හිඟා කන්න බැරි වෙනවනේ. හැබැයි එක තුවාලයක් හොඳ වුණාම තව තුවාලයක් හදාගන්න එක එයාලට අමාරු නැහැ. සමහර බෙහෙත් විද්දමස තුවාල හැදෙන්නෙත් නැහනේ. වහින්ගරෝ වගේ කිව්වට කතාව හරියටම කිව්වේ මොකක්ද කියලා කටියට තේරිලා තියෙන්නේ අන්තිමට. සමග ජනබලවේගයේ සංවිධාන කරපු උද්ඝෝෂණය ගිය සතියේ උණුසුම් කරපු තවත් එක සිද්ධියක්. බාධක අභියෝග මැද්දේ වුණත් විරෝධතාවය කොහොම හරි තියෙනවා කියලා විපක්ෂ නායකතුමා කලින්ම කියලා තිබ්බනේ. කොමර එදා කොල්ලුපිටියේ ඉඳලා අරලියගහ මන්දිරයට පෙළපාලේ යද්දී නිෂාද ටිකක් විතර වැහැලා තියෙනවා. වැස්ස අතරේ උනත් පෙළපාලියේ කට්ටිය ගමන් කරද්දී ආරක්ෂක අංශ නිලධාරියෙක් ඇවිල්ලා විපක්ෂ නායකතුමාට කුඩයක් දීලා තියෙනවා.
කුඩේගත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ටිකක් උසින් වැඩි පාටලී චම්පික රණවක මන්ත්‍රීතුමාටත් කුඩයල්ලුවලු. හැබැයි සමගි ජනබලවේගයේ රැස්වීම වලට වැඩසටහන් වලට කරාරින මන්ත්‍රී කෙනෙක් විදිහට තමයි පාටලී මන්ත්‍රීතුමාව ඒ පක්ෂයේ කට්ටියම හඳුන්වන්නේ. මේ සිද්ධිය ගැන පක්ෂය ඇතුලේ පොඩි කසුකුසුවක් යනවා කියලා තරංචි ඒ විතරක් නෙමෙයි විපක්ෂ නායකතුමාගේ මේ ක්‍රියාකලාපය කට්ටිය විවේචනය කරනවලු. එයාල විතරක් නෙවෙයි මේ සිද්ධිය ගැන කලබල වෙච්ච තවත් කට්ටියක් ඉන්නවා. ඒ තමයි පාටලී චම්පික රණවක මන්ත්‍රීතුමාගේ 43 වන සේනාංකයේ පිරිස. කිසිම ආකාරයකින් කලින් දැනුවත් කිරීමක් නැතුව පාටලී චම්පික මන්ත්‍රීතුමාගේ මේ හැසිරීම ගැන කට්ටිය කලකිරීමෙන් ඉන්නවා කියලා තමයි ආරංචි. Platform. ගිය අඟහරුවාදා බණ්ඩාරගම උත්සවයකදී මදුරිකා දෙන්නෙක් මුණ ගැහුණා. දෙවමී අපි කවුරුත් දැන බැසිල් ඇමතිතුමයි රාජිත මන්ත්‍රීතුමයි තමයි මේ විදිහට මුණ ගැහිලා තියෙන්නේ. තවත් මේ ඇමතිතුරු කීප දෙනෙක්ම මේ උත්සවයට ආවා කියලා තමයි ආරංචි. දේශපාලනයේදී පක්ෂ විපක්ෂ මත ගැටුණත් මදුරිකා මේ හැමෝම දන්න කියන අයනේ. කොහොම හරි ඒ වෙලාවේ රාජිත මන්ත්‍රීතුමා ළඟින් යද්දී මුදල් ඇමතිතුමා කතා කරාලු. ආ කොහොමද රාජිත කියලා හවලු. හා හොඳයි හොඳයි කියලා රාජිත මන්ත්‍රීතුමාත් උත්තර දීලා තියෙනවා නිශාදි. මම ඉක්මනින් යන්නත් උනේ. තේ එකක් බොන්න විනාඩි 5කට චේම්බර් එකෙන් එළියට ආවත් කෝකෝ මුදල් ලැබෙති නෑ කියලා ඔගොල්ලන්ගේ කට්ටිය කෑ ගහනවනේ. නිශාදි බැසිල් ලැබෙතිතුමා පොඩි හිනාවක් එක්ක හැම කියද්දි රාජිත මන්ත්‍රීතුමාට ඒ කතාවට උත්තරයක්වත් දෙන්න බැරි වුණාලු. Platform. ජනතාවගේ ඡන්දයෙන් තේරිපත් වෙන 225 වෙනා කෙන සමහර වෙලාවට ජනතාව සෑහීමකටපත් වෙන්නේ නෑ නිශාදි. මදුනිකා මේ ගැන ලියවිච්ච FB පෝස්ට් එකක් ගැන අපේ ජනමාධ්‍ය ඇමතිතුමා කොළඹදී අද උදේ තිබුණ වැඩසටහනකදී මතක් කරලා තියෙනවා. නිශාදි කොවිඩ් උත්සන්න වෙච්ච කාලේ පළවෙච්ච පෝස්ට් එකක් ගැන තමයි එතුමා මේ විදිහට මතක් කරලා තියෙන්නේ. කොවිඩ් පොසිටිව් වෙච්ච ගමන්ම ළඟම චන්දකොට්ටාසේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හම්බෙලා උණුසුම් හාත්තක් දීලා ඊට පස්සේ රෝහල් ගත වෙන එක කියලා තමයි ඒ පෝස්ට් එකේ තිබිලා තියෙන්නේ. මහජනතාව දේශපාලනඥයින් ගැන දරන මතය විනිශ්චය වගේම පිළිගැනීම මොකක්ද කියන එක ඒ පුංචි FB පෝස්ට් එක ඇතුලේ තිබුණා කියලා තමයි ඇමතිතුමා මතක් කරලා තියෙන්නේ. Platform. ගෙවෙන්න තියෙන සතියක තොරතුරුත් අරගෙන අපි යනවා Platform එක. Platform. ස්වාධීන රූපාණී රාත්‍රී ප්‍රධාන පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්. Thank you.